සෝවට් අද අපි එක්ස්ප්ලේන් කරන්න යන්නේ ද කිං එටර්නල් මොනාක් කියන කොරියන් ඩ්‍රාමාවේ 5 වෙනි එපිසෝඩ් එක. කලින් එපිසෝඩ් බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකට යන්න. ඊගොන් ආයෙමත් එයාගේ ලෝකෙට යනවා. ඒ අතර ඊරිම් කොරියානු ජනරජයට යනවා. ජොන් ටේවුල් දිගටම මිනි මැරුම් නඩුව ගැන හොයනවා. එයාගේ ID එක නැති වෙන හින්දා ආයෙත් ID එකක් හදනවා. ඒක ඉෂු කරන්නේ ඊගොන් කියපු දවසටමයි. ඊගොන් එදාම ජොන් ටේවුල්ගේ ලෝකෙට ඇවිත් එයාවත් එක්කගෙනම ආයෙ ඊගොන්ගේ ලෝකෙට ඇතුල් වෙනවා. ටේවුල්ට ආයෙ එයාගේ ලෝකෙට යන්න පුළුවන් වෙයිද? ටේවුල්ද ඊගොන්ව පොඩි කාලේ බේරගත්ත ඒ දෙන්න ආදරය කරයිද මේ හැමදේම දැනගන්න නම් ඩ්‍රාම එකත් එක්ක අවසන් වෙනකල් එකතු වෙලා ඉන්න වෙනවා එහෙනම් අපි ඩ්‍රාම එකට යමු කොරියානු ජනරජයේ ඉන්න ෂින්ජේ ටේවුල්ට පූල් සෙල්ලම් කරමු කියලා මැසේජ් එකක් දාලා පොලිසියෙන් පිට වෙනවා. ඒ අතරේ කැෆේ එකට ආව ඊගොන් නාරිට ඩයමන්ඩ් එකක් දීලා එයාගෙන් ගත්තු ණය ගෙවන්න. ෂින්ජේ කැෆේ එකට ඇවිත් මැක්සිමස් ගැන අහද්දි නාරි කියනවා හැමෝම අස්සයා ගැන අහන හින්දා එයා දැනුයිමුකුත් ගැහුවා කියලා. ඒ වගේම ෂින්ජේ දැනගන්නවා ටේවුල් ඊගොන් එක ගියා කියලා. මේ අතරේ කොරියානු රාජධානියේ ඉන්න ආරක්ෂක ජෝයොන් පාලිකානෝට කෝල් කරලා රජතුමා කාන්තාවක් එක්ක ආවා කියලා දැනුම් දුන්නම පාලිකානෝ කියනවා කාටවත් නොපෙනෙන මුහුදු මාර්ගෙන් මාලිගාවට එන්න කියලා. ඒ අතරේ ඊගොන් ටේවුල්ට කියනවා එයා තමයි කොරියානු රාජධානියේ රජතුමා. එයාගේ නම ඊගොන් කියලා. ටේවුල් කියනවා එහෙනම් ඔයාට නමක් තියෙනවා. දැන් මෙහෙදි මගේ හිසගසා දාන එක නවත්තන්න බෑ කියලා. ඊගොන් hina වෙදී ආරක්ෂකයෝ පුදුමෙන් බලනවා. ඊට පස්සේ යාළ එකටම අශ්වගාලටයි යන්නේ. ඊගොන් ටේවුල් එක දොරටුවෙන් ඇතුළු වුණාට පස්සේ වෙනස් තැනකට ඇවිත් තියෙනවා. ඊගොන් කියන විදිහට ඒක ටේවුල්ගේ ලෝකේ එයාගේ ලෝකේ අතර තියෙන තැනක් වගේලු. එයා බැලුන් එකක් පෙන්නලා කියනවා එයා ඒක එතන තියලා දවස් 10කටත් වැඩි. ඒත් ඒ බැලුන් එක පාවෙලා ගිහිනොත් පුපුරලවත් නෑ. ඒ කියන්නේ එතන හුලඟවත් ආලෝකයවත් වාතයවත් නෑ කියලයි. ටේවුල් අහද්දි එක විද්‍යාව නෙමෙයි නම් මැජික් එකක්ද කියලා. ඊගොන් කියලා තියෙන පුරාවෘත්තයක කොටසක් වෙන්න පුළුවන් කියලයි. එයාලට ඉස්සරහින් ආසින්දන් පොළවට විහිදුන ආලෝක කදම්බයක් පේනවා. ඊගොන් කියනවා එතන කාලෙ ගෙවෙන්නේ වෙනස් විදියටලු. එතන විනාඩියක් කියන්නේ එයාලගේ ලෝකවල පැයක් වගේලු. උරලෝසුවත් නවතිනවලු එහෙදි. ඉතින් එයා ඉලියුල ගණිතේ නියතේ පාවිච්චි කළාලු වෙලාව මැනගන්න. ඊගොන් දවස් කීපයක් එහා මෙහා ගිහින් තියෙනවා ඒක හොයාගන්න. මැක්සිමස්ව අශ්වගාලට ගෙනාවම ටේවුල් ෆෝන් එකේ සිග්නල් අහුවෙනවද බලනවා. මැක්සිමස්ට බලාගන්න කෙනා ආර්යාව කියලා කතා කරද්දී යාට පුදුමයි. ටේවුල් කියද්දි වෙන දේවල් හින්දා යාට පිස්සු හැදිලා ඉන්නේ කියලා ජෝයන් කියනවා රජතුමාට ගරු කරලා කතා කරන්න කියලා. එතකොට ටේවුල් කියන්නේ ජෝයන්ගේ මූණ හරිනම් එයාගේ පැත්තේ ඉන්න ඕනේ. මොකද අවුරුදු 3 ඉඳන් එයාලා අඳුරන්නේ කියලා. ඊට පස්සෙ ආ ජෝයන්ගේ තුවක්කුව ඇත් එකක්ද බලන්න යද්දි ජෝයන් නවත්තනවා. ඊගොන් කියනවා ටේවුල්ට ඒක බලන්න දෙන්න කියලා. තුවක්කුව ගන්න ටේවුල් දෙයක් පරීක්ෂා කරන්න ඕනේ කියලා ඊගොන්ට තුවක්කුව දික් කරද්දී ජෝයන් ඉස්සරහින් ගන්නවා එකම අනික් අය ටේවුල්ට තුවක්කු දික් කරනවා. ටේවුල් අහද්දි මේ හැමදේම ඇත්තද කියලා ඊගොන් ඇත්ත කියාගෙන ඉස්සරහට එනකොට ටේවුල් ආයේ තුවක්කුව දික් කරනකොට ජෝයන් එක අල්ල ගන්නවා. ඊගොන් කියනවා වෙඩි තියන්න හදන්න එපා ජෝයන් අඩියක්වත් හෙලවෙන එකක් නෑ කියලා. ඊට පස්සේ ටේවුල් තුවක්කුව අතාරිනකොට අනික් ආරක්ෂකයෝ තුවක්කු පහල දානවා. ඒකම ටේවුල්ව අඳුරගන්න ජෝයන් ඊගොන් දිහාට හැරෙනකොට ඊගොන් කියනවා ඒ එයා තමයි ඔෆිසර් චොන් ටේවුල් කියලා. ටේවුල්ට පුදුමයි ජෝයන්ුත් එයාගෙන දන්නවා කියලා. ඊගකින් ඊගොන් ටේවුල්වත් අරගෙන මුහුදු මාර්ගෙන් මාලිගා ඊගොන් මාලිගාව ගැන පැහැදිලි කරලා දෙන ගමන් එනකොට පාලිකානෝව දැකලා බය වෙනවා. පාලිකානෝ යාට බනිනකොට ඊගොන් කියනවා ටේවුල් යාව රජෙක් විදියට පිළරන් තාම විනාඩි 10ක් වගේ වෙන්නේ කියලා. එයා පාලිකානෝව ටේවුල්ට හඳුන්වලා දෙනවා ඩයමන්ඩ් බටන් ගැන දාන්න එයයි කියලා. පාලිකානෝ කියද්දි ටේවුල්ගේ බඩු ඔක්කොම පෙට්ටියකට දාන්න යාව පරීක්ෂා කරන්න ඕනි කියලා. කලකම් පළ දෙනවා කියාගෙන ටේවුල් යාගේ බඩු පෙට්ටියට දානවා. ID එක දකින පාලිකානෝ ටේවුල් අඳුරගෙන එයාගේ ශරීරය පරීක්ෂා කරන්නේ නැහැ. එයා ඊගොන් එක කතා කරන්න ඕනි කියලා යන්නේ යද්දි ඊගොන් යව මගාරින්නයි හදන්නේ. බැනගෙන බැනගෙන යන පාලිකානෝ කියද්දි ටේවුල දැනටමත් මාලිගාවේ ගොඩක් අය දැකලා තියෙන්නේ කියලා. ඊගොන් පාලිකානෝ එක්ක එන්නම් කියනවා. ජෝයොන්ටත් කාමරෙන් පිට වෙන්න කියලා ටේවුල්ට කියනවා. එයා කොහොමරි පාලිකානෝ මගහැරලා එන්නම් කියලා. ටේවුල් සාමාන්‍ය විදියට ඊගොන්ට කතා කරද්දි පාලිකානෝ පුදුමෙන් බලනවා. ඒකම ටේවුල් ඊගොන්ට ගරු කරලා කතා කරනවා. ඊගොන් පුදුමෙන් කියනවා එයා දැන් විශ්වාස කරනවා මම රජතුමා කියලා. ඊගොන් hina වෙලා පිට වෙනකොට එපා වුණ පාලිකානෝ ඒ පස්සෙන් යනවා. මුකුත් හිතාගන්න බැරි වුණ ටේවුල් එතනම බිම වැටෙනවා. ඔෆිස් එකට ගිය ඊගොන්ට ලේකම්මෝ පහවදා කරන්න තියෙන වැඩ ටික එක දිගට කියන්න යනවා. පාලිකානෝ තරහට වැඩ වැඩි කරලා අවසාන වැඩසටහනට හෙලිකොප්ටරයෙන් යන්න තියෙනවා කිව්වම ඊගොන් කියනවා ඒ ඔක්කොම කරන්නම් රැකෑම පාඩම් කාමරේදී තනියම ගන්න දෙන්න කියලා. මේ අතර ටේවුල්ව පාඩම් කාමරේම තියාගන්න කියලා පාලිකානෝ සොන්හාට නියෝග කරලා. මේ අතර ටේවුල් ඊගොන්ගේ මේසේ තියෙන ෆොටෝ බලද්දි මතක් වෙනවා. ඊගොන් රජතුමා විදියට එකටම කළේ තාත්තගේ අවමංගල්‍ය කටයුතු කරපු එක කිව්වා කියලා. ඒකම ඇතුළට එන සොන්හාව දැකපු ටේවුල් යා
ඔයාට නාරි කියන කතා කරද්දී සොංගා යාව අඳුන්නලා දෙනවා. ටේවුල් අහදි සොංගාට බිල්ඩින් එකක් තියෙනවද? ඒක ටයිකොන්ඩෝ ක්ලාස් එකකට රෙන්ට් එකට දීලා තියෙනවද කියලා. සොංගා කියනවා එයාට බිල්ඩින් නම් තියෙනවා. හැබැයි ඔක්කොම කැනඩාවේ කියලා. එයා ටේවුල්ට තේක බීලා නිදාගන්න කියනවා. පාලිකානෝ කියනකල් ටේවුල්ට එළියට යන්න බෑ කියලා. එයා තේකට නිින්ද යන්න මොනාරි දාලා. එයා කියද්දි එක දිනටම ලේසියි කියලා. ටේවුල් කියනවා එයාත් නාරි වගේම කෙලින් වැඩ කරන කෙනෙක් කියලා. ඊට පස්සේ ආ සොංගාගේ නීගොන්ගේ ලෝකේ ගැන පොඩි පොඩි දේවල් ටිකක් අහලා දැනගන්නවා. එයා අහනවා 63 කියන නමින් මේ බිල්ඩින් 63ක් තියෙනවද කියලා. සොංගා කියද්දි ඒ නමින් සෝල් වල එක බිල්ඩින් එකයි තියෙන්නේ කියලා. ටේවුල් ඊගොන්ට බනිනවා. ඊට පස්සේ ආ තීවෙනුවට සෝජු බිව්වා නම් හොඳයි කියනවා. ටිකකින් ටේවුල්ට තොරතුරු ටිකක් දැනගන ලැප්ටොප් එකක් ඉල්ලද්දි සොංගා කියනවා එයා ළඟ තියෙන ෆෝන් එකෙන් හොයලා දෙන්නම් මොනවද දැනගන්න ඕනි කියලා. ටේවුල් ඊගොන් කියලා සර්ච් කරන්න කියද්දි සොංගා කෑ ගහනවා. රජතුමාගේ නම නිකම්ම එහෙම කියන්නේ කොහොමද අහලා. ඉතින් ටේවුල් කියනවා එයා මේ රටේ කෙනෙක් නෙමෙයි. එයාගේ ලෝකේ තාම පැතලි. ඒ හින්දා එයා නීති විරෝධී සංක්‍රමණිකයෙක් කියමු කියලා. එතෙන්ට එන ආරක්ෂක ජෝයොන් සොංගාව පිට කරද්දි ටේවුල් හිනා වේගෙන ජෝයොන් දිහා බලන් ඉන්නවා. ටේවුල් කියනවා ජෝයොන් වගේ කෙනෙක්ව එයා දන්නවා. ඒ තේ දෙන්න ගොඩක් වෙනස් කියලා. එයා තුවක්කුව ගත්ත එකට සමාවිල්ලලා අහනවා. ජෝයොන් හැම වෙලාවෙම සීරියස් මූඩ් එකේද ඉන්නේ කියලා. ජෝයොන් ටේවුල්ට වීදුරුවක් දික් කරද්දි මට ඔයා ගැන තේරෙනවා කියන ටේවුල් නැගිටලා ගිහින් ඊගොන්ගේ ශීල් පෑඩ් එකේ ඇඟිල්ල තියලා එහෙමම වීදුරුව ඇඟිලි සලකුණ තියනවා. එයා කියනවා හැබැයි මොකොත් හොයා ගන්න නම් බැරි වෙයි කියලා. ජෝයොන් අහදි ටේවුල් සමාන්තර ලෝකෙකින්ද? ඒකේ නම කොරියානු ජනරජයේද කියලා. ටේවුල් අහනවා ඔයා කොහොමද දන්නේ කියලා. ජෝයොන් අහද්දි ඔයා රජතුමාට මොකද කළේ? ඔයාද එයාගේ පිටේ කැලල ඇති කළේ කියලා. ටේවුල් කියනවා එයා කැලලක් තියනවා කියලා දන්නේ නැහැ. පිට පෙන්නන්න තරම් එයාලා හිතවත් නැහැ කියලා. එයා ජෝයොන්ට කියනවා එයාට එහෙම කතා කරන්න එපා. ජෝයොන් එයාට වඩා අවුරුද්දක් බාලයි කියලා. සොංගා කතා කරද්දි එළියට එන ජෝයොන් දකින්නේ ඩිනර් එකත් අරන් ඇවිත් ඉන්න ඊගොන්ව. ඊගොන් කලින් කියලා කොරිඩෝර එකේ හැමෝම අයින් කරන්න කියලා. කොහොම හරි ජෝයොන් ප්‍රශ්න අහන්න යද්දි ඊගොන් කියනවා එයා ක්වොන්ටම් විද්‍යාව ගැන ලින්ක් එකක් එවන්නම්. ඒක කියවලා ප්‍රශ්න අහන්න කියලා. මොකද දැන් කෑම සීතල වෙනවා කියලා. සොංගා මතක් කරද්දි ටේවුල් බියර් ඉල්ලුවා කියලා. ඊගොන් ජෝයොන්ට බියර් ගේන්න කියනවා. එළියට එන සොංගා ජෝයොන්ට කියනවා එයාට හිතාගන්න බැලු රජතුමාට එයාව එකපාරක්වත් මුණ ගැහිලා නැතුව එයාව දන්නවා වගේ හැසිරුනේ ඇයි කියලා. රජතුමා එයාව හමුවීම සතුටක් කිව්වලු. ජෝයොන් අහද්දි ටේවුල්ගේ මොකක් හරි විශේෂත්වයක් දැක්කද කියලා. සොංගා කියනවා එයා තොරතුරු වාර්තා කරන්නේ පාලිකානෝට විතරයි කියලා. ඒ අතර ටේවුල් අහද්දි එයාව හිර කරලාද තියෙන්නේ කියලා. ඊගොන් කියන්නේ එයා ඉන්න තැනක් දුන්නා. මොකද ටේවුල් මෙහෙ ආව විතරනේ කියලා. ටේවුල් එයාගෙන් ෆෝන් එකක් ඉල්ලනවා තොරතුරු වගේක් හොයාගන්න ඕනේ කියලා. එයා පාස්වර්ඩ් එක ඉල්ලද්දි ඊගොන් කියනවා රජතුමාගේ ෆෝන් එකට මොකටද පාස්වර්ඩ් කියලා. ඊට පස්සේ ඊගොන් කෑම එක පෙන්නද්දි ටේවුල් කියනවා ඒක කාලා පෙන්වන්න කියලා. පස්සේ විහිළුවක් කළේ කියන ටේවුල් කියද්දි එයා ඇලිස්ගේ විශ්මලන්තයට ඇවිල්ලා වගේ ඉන්නේ. ඇලිස්ට වගේ එක එක දේවල් කාලා මොනවා හරි වුණොත් කියලා. ඊගොන් කියනවා බය වෙන්න එපා. ඔයා මැරෙන්නේ හිස ගසා දාලා විතරයි කියලා. ඉතින් ටේවුල් කෑම කනකොට ඊගොන් හැදුවේ කියන හින්දා රහ නෑ කියනවා. ඊගොන් කියනවා එයා අවුරුදු 25කින් නොකරපු දෙයක් අද කරනවා. කවුද ඉන්නේ කියලා එයා කෑ ගැව්වත් එළියේ ඉන්න ඔක්කොම දුවගෙන එයි කියලා. ඒකම පාලිකානෝව දැකලා එයා ෂොක් වෙලා අහනවා. ඔයා ඇත්තටම දොර ළඟ හිටියද කියලා. එච්චර වෙලාවක් තියනවද අහන පාලිකානෝ අහද්දි රජතුමා මොකද එතන කරන්නේ කියලා. ඊගොන් ආව විතරයි කියනවා. පාලිකානෝ ඇවිත් තියෙන ටේවුල්ව කාමරේට කියන්න. එයා කියනවා ටේවුල්ට දුන්නේ රජතුමාගේ කාමරේට දුරින්ම තියෙන කාමරේ කියලා. ඉතින් පිට වෙන්න යන ඊගොන් අහද්දි කාමරේ වමට දුරම එකද දකුණට දුරම එකද කියලා පාලිකානෝ රවණවා. ඉතින් ටේවුල්ව කාමරේට එක්කවපු පාලිකානෝ කියනවා අමුත්‍යෙක් මාලිගාවේ රැයගත කරන්නේ කලාතුරකින්. ඉතින් ටේවුල් මාලිගාවේ වෙච්ච කිසි දෙයක් පිටට කියන්න බෑ කියලා. ටේවුල් කියද්දි ආ එහෙම කරන්නේ නෑ. එයා රජ්‍ය නිලධාරියෙක් කියලා. පාලිකානෝ කියනවා ඒක දන්නව පරීක්ෂක ජොන් ටේවුල් කියලා. ටේවුල් අහද්දි ආව කොහොමද දන්නේ කියලා. පාලිකානෝ කියනවා ඊගොන් පොඩි කාලේ ඉඳන්ම යාළඟ අමුතු ಐඩී එකක් තිබුණා. ඒකේ ලුතිනන් ජොන් ටේවුල් කියලායි තිබුණේ. ඉතින් එහෙම කෙනෙක් එහෙ හිටියේ නෑලු. එහෙම තනතුරක් යාළගේ පොලිසියවලත් නෑලු. පාලිකානෝ කියන්නේ දැන් ඒකෙනා හදිසිය මෙහෙට ඇවිත් ඉන්නවා කියලා. ඉතින් පැහැදිලි කරන්න බැරි පැවැත්මක් ඉඳලා රජතුමාට කරදරයක් වෙන්න පුළුවන්. ඒ හින්දා ටේවුල් සම්බන්ධතාව තියාගන්න ඕනේ එයා එක්කයි රජතුමා එක්කයි ආරක්ෂක ජෝයොන් එක්කයි විතරලු. මේ ලෝකේ කියන පුදුම වෙන්නත් එපා මේ ලෝකේ නතර වෙන්නත් එපා කියලා කියනවා. මේ ලෝකේ කියන එක රජතුමත් අයිති කියලා. පාලිකානෝ ගියාම දොර ඇරලා බලද්දී එළිය ආරක්ෂකයෙක් ඉන්නව දකින ටේවුල් ආයෙත් ඇවිත් ඇඳේ පැත්තක බිම ඉඳ ගන්නවා. ටිකකින් ජනේලෙන් ඇතුළු වෙන ඊගොන් ටේවුල්ට බියර් එකක් දෙනවා. එයා කාමරේ දකුණු පැත්තේ තියෙන කියලා හොයාගෙන. එයා අහද්දි බිම ඉන්නේ ඇයි කියලා. ටේවුල් කියන්නේ වම් පැත්ත සීතලයි කියලා. ටේවුල් අහද්දි ජනේලෙන් ආවේ ඇයි කියලා ඊගොන් අහනවා. එතෙන්ට එන කොච්චර දුරයිද දන්නවද කියලා. ටේවුල් අහද්දි ඊගොන්ට බිමින්ද ගන්නත් පුළුවන් නේද කියලා. ඊගොන් කියනවා ඒක නරකම නෑ කියලා. ටේවුල් අහද්දි යාට ಐඩී එක පෙන්වන්නේ නැද්ද කියලා. ඊගොන් කියනවා පහුවදාට පෙන්වන්නම්. එයා බයයිලු ඒක දැක්කම ටේවුල් එයාගේ ලෝකෙට යයි කියලා. ටේවුල් අහනවා එයාගේ කාකී එකේ තියෙන කී ටැග් එක මොකක්ද? ඒක එච්චර වටින එකක් නෙමේ වගේ පේන්නේ කියලා. ඊගොන් ඒක අරන් තියෙන කොරියානු ජනරජයේ ආකේඩ් එකකට ගිහින් වෙඩි තියන තරඟයකින්. එයා ඒ වෙනුවෙන් ගොඩක් සල්ලි වියදම් කරලා හමුදාවේ හිටිය කෙනෙක්ට S2ක් වහගෙන එකපාර වෙඩි තියන්න පුළුවන් කියලා ටේවුල් කියද්දි ඊගොන් කෑ ගහනවා ඔයාලගේ රටේ හැමෝම වංචාකාරයෝ කියලා. ටේවුල් කෑ ගහන්න එපා කියද්දි
ඊගොන් කියනවා කෑ ගහන්න දෙයක් නැහැ කාමරේ හැමදැනම CCTV තියෙනවා කියලා. ටේවුල් එක විශ්වාස කරද්දි ඊගොන් කියනවා ඔයා දැන් හැමදේම විශ්වාස කරනවා. ඒක බොරුවක් කියලා. ඉතින් ඔප්පු කරන්න ඕනේ දහන ඊගොන් ටේවුල්ගේ උරහිසෙන් ඔළුව තියා ගන්නවා. ටේවුල් අයින් වෙන්න කිව්වත් එයා අහන්නේ නැහැ. ටේවුල් අහනවා ඔයා කවදාවත් ගැණු ළමෙක් එක්ක ඩේට් කරලා නැහැ නේද කියලා. ඊගොන් කිව්වා ඩේට් කරලා තියෙනවා කියලා. ටේවුල් විශ්වාස කරන්නේ නැහැ. ඊගොන් ටේවුල්ව සිපගෙන අහනවා එයා දැන් පෙන්නපු දේ කලින් කරලා තියෙනවද නැත්නම් මේ වෙලේද කළේ කියලා අනුමාන කරන්න කියලා. මේ අතර කොරියානු ජනරජින ටීම් ලීඩර් පාක් සුපර් මාකට් එකෙන් බඩු ගන්න වයිෆ්ට කියනවා. එදා රෑ එයා ෂින්ජේක ඩ්‍රින්ක් එකක් දාන්න යනවා කියලා. හැබැයි වයිෆ් ඒකගෙන සැක කරනවා. එයාගේ වයිෆ් අධිකරණ වෛද්‍ය නිලධාරියෙක්. එයා තරහෙන් ඉන්නේ ටීම් ලීඩර් පාක් ගෙදර එන්නේ රෑ වෙලා කියලා. ෂින්ජේට ටීම් ලීඩර් පාක්ගෙන් මැසේජ් එකක් එනවා. එයාද ෂින්ජේව මුණ ගැහෙනවා කියලා. වයිෆ්ගෙන් බේරෙන්න අයියා ෂින්ජේව දැනුවත් කරන්නේ. ෂින්ජේ හදි පාක් ඇත්තටම කාවද හම්බෙන්න යන්නේ කියලා. එයා රිප්ලයි කරනවා හුදෙකලාව කියලා. ෂින්ජේ ටේවුල්ගෙන් රිප්ලයි එකක් ආවද කියලා බැලුවට එයා පූල් ගහමු කියලා දාපු මැසේජ් එකට තාම රිප්ලයි නැහැ. මේ අතරේ කොරියානු රාජධානියේදී උදේම හැරුණු ඊගොන් ටේවුල්ට රාජකීය ආරක්ෂක ඇඳුම් ගෙනත් දෙනවා. එයාට වැඩ ගොඩක් තියෙනවා. ඒ වෙනඳගෙන පාලිකානෝ එන්න කලින් පිට වෙමු කියලා. හැබැයි ඒ වෙදිත් පාලිකානෝ ටේවුල්ගේ කාමරේ ඉන්නේ. පාලිකානෝ ඊගොන්ට බැනලා බැනලා එළියින් එකමයි හොඳ කියලා එකට ෆොටෝ ගහන්න බෑ. දෙන්න එකට ඉන්න ෆොටෝ කොහෙත්ම බෑ කියලා පිට වෙනවා. කොහොම හරි ටේවුල් රාජකීය ආරක්ෂකයෙක් වගේ ඇඳගෙන ජෝයොන් එක ඊගොන් යන ඉවෙන්ට් වලට යනවා. ඊගොන් බාස්කට්බෝල් මැච් එකකට ගිහින් ඊට පස්සේ ගණිතඥයින්ට කතාවක් කරනවා. එතනින් එන ගමන් ජෝයොන්ගේ රිස්ට් රේඩියෝ එකෙන් කතා කරන ඊගොන් ටේවුල්ගෙන් මම නියමයි නේද හද්දි අනික ආරක්ෂකයෝ හිතාගන්න බැරුව නියමයි කියලා උත්තර දෙනවා. ජෝයොන් පුදුමෙන් ඊගොන් දිහා බලාගෙන ඉන්නකොට ඊගොන් කියනවා එයා කියපු විදියට කරන්න කියලා. ඉතින් ජෝයොන් ටේවුල්ට සාමාන්‍ය ඇඳුමක් දීලා කියනවා රජතුමා කිව්වලු නිදහසේ ඇවිදලා බලන්න කියලා. මොකද එයාට තව වැඩ ගොඩක් ඉවර කරන්න තියෙනවා කියලා. ඉතින් ටේවුල් ජෝයොන්ගෙන් සල්ලි ඉල්ලනවා එයාගේ ලෝකෙදි රජතුමාට කන්න බොන්න අරන් දුන්නා කියලා. මේ අතර ඊගොන් හෙලිකොප්ටර් එකෙන් ලේකම් එක්ක ඊළඟ වැඩේට යන ගමන් ඉන්නේ. එයා ෆෝන් එක අරන් සර්ච් බාර් එක බලද්දි ටේවුල් සර්ච් කරපුවා දැකලා හිනා වෙනවා. ඉලි උලණිය තිය. බැලුමක් කොච්චර වෙලාවක් පා වෙනවද? ටේවුල් ඔය වගේ දේවල් තමයි සර්ච් කරලා තියෙන්නේ. තව යටට යනකොට තියෙන ඊගොන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් අගමැති ගුසොරියොන්. අගමැතිනි ලස්සනයිද වගේ දේවල්. අවසානයේදී එයා දකිනවා ටේවුල් ඊගොන්ගේ තාත්තා ගැනයි ඊරිම් ගැනයි හොයලා තියෙනවා කියලා. මේ අතරේ කොරියානු රාජධානියේ ඉන්න ඊරිම් දුප්පත් ප්‍රෙග්නට් ලේඩි කෙනෙක් මුණ ගැහිලා. ඒ ලේඩිගෙම රූපේ තියෙන ප්‍රෙග්නට් ලේඩි කෙනෙක්ගේ ෆොටෝ පෙන්නනවා. එයා කියනවා විශාල ඖෂධ සමාගමක හිමිකරුගේ මිනිපිරිය ධනවතෙක්ගේ පුතෙක් එක්ක විවාහ වෙනවා. ඇමරිකාවේ යාත්‍රාවකදී දෙන්න මුණ ගැහුනේ. ඊට මාස 4කට පස්සේ පළවෙනි දරුවා ඉපදෙනවා කියලා. ඊරිම් කියනවා ඒ ලේඩිට ඕන නම් විස්තර කරපු ජීවිතේ හම්බ වෙයි කියලා. එයා කියනවා එයා කවදාවත් වැරදි කෙනා තෝරගත්තේ නැහැ. ඒ පින්තූරවල ඉන්නේ වෙනත් ලෝකයක ජීවත් වෙන ඔයයි කියනවා. ඉතින් එයාගේ දරුවට හැමදේම තියෙන ජීවිතයක් දෙන්න පුළුවන් කියනවා. මුලින් අකමැති වෙන ලේඩි පස්සේ ආනවා ඒ ජීවිතේ ගන්න මොනවද කරන්න ඕනේ කියලා. එතකොට ඊරිම් කියන්නේ අනික් ලෝකේ ඉන්න ඒ ලේඩි වගේ කෙනාව මරන්න ඕනේලු. එයා කරපු යෝජනා මේ වෙනකල් කවුරුත් ප්‍රතික්ෂේප කරලා නැහැලු. ඉතින් ප්‍රෙග්නට් ලේඩිය හදි ඊරිම්ව කන්ටැක්ට් කරගන්නේ කොහොමද කියලා. ඊරිම් 2G ෆෝන් එකක් බිම දාලා කියනවා මමයි ඔයාව කන්ටැක්ට් කරගන්නේ කියලා. මේ අතරේ කොරියානු රාජධානියේදී අගමැති ගුසොරියොන්ට දැනගන්න ලැබෙනවා චීන දීවර බෝට්ටුවක් අතරමං වෙලා එයාලගේ මූදු කලාපයට ඇවිල්ලා කියලා. එයා අහනවා ජපානයේ නේවි එකත් ඒකට මැදිහත් වෙයි නේද කියලා. ඉතින් එයා කියනවා ඊළඟ වතාවේ ජපානයේ එක්ක ගනුදෙනු කරද්දි ඊට වඩා ආක්‍රමණශීලී වෙමු කියලා. මේ වතාවේදී එයාව බේරගෙන එයාලගෙන් අහන්නලු. එයි එයාලගේ සීමාවේ මාළු අල්ලන්නේ කියලා. ඊට පස්සේ අගමැති ගුසොරියන් පත්වීම ගත්ත දවසේ ෆොටෝ එකක් දැකලා මතක් වෙනවා. රජතුමා ඉස්සරහා පත්වීම බාරගත්තු දවස. එදා එයා ඊගොන්ගෙන් ඇහුවම මොන වගේ අගමැති කෙනෙක්ටද රජතුමා කැමති කියලා. ඊගොන් කියලා තියෙන්නේ වැඩියෙන් ලිඛිත වාර්තා එවන කෙනෙක්ටයි කැමති කියලා. ඒ වගේම එයාට මතක් වෙනවා රජතුමා කවදාවත් එයාට ණය ගැති වෙන්නේ නැහැ කියපු කතාව. මේ අතරේ බූසන් වල ඇවිදින ජොන් ටේවුල් ඊගොන්ගේ ලොකු බැනර් එකක් දැකලා ඊගොන් එයාව සිපගත් එක මතක් වෙනවා. ඊට පස්සේ එයා නිවුස් එකක් දකිනවා කොරියානු රාජධානිය ලෝකෙන්ම දළදේශීය නිෂ්පාදනයෙන් හතරවෙනි තැනට තියාගෙන යනවා කියලා. පුදුම වෙන ටේවුල් ළඟ ඉන්න කෙනාගෙන් දැනගන්නවා කොරියානු රාජධානිය පෘථිවියේ තියෙන දුර්ලභම ඛනිජ ද්‍රව්‍ය වෙන සීරියම් ලැන්ත්‍රියම් ඉට්‍රියම් ජාත්‍යන්තරයට අපනයනය කරනවා කියලා. ඒවා මූදෙනුයි උතුරු පැත්තේ තියෙන කඳුවලනුයි නිස්සාරණය කරනවලු. ඉතින් මේ සියරම අයිති රජතුමාට කියලා දැනගන්න ටේවුල්ට මතක් වෙනවා එයා කොරියානු ජනරජයේදී ඊගොන්ව හැල්ලු කරපු විදිය. ඉතින් ටේවුල් බූසන් වල ට්‍රේන් ස්ටේෂන් එකට ගියාම යාව දකින මැරියෝ දෙන්නෙක් ලූනා කියලා ටේවුල්ව පටලගෙන පස්සෙන් පන්නන්න යද්දී ආරක්ෂක ජෝයන් එයාලව නවත්වනවා. එයා දැනගන්නවා ටේවුල්ට තියෙන ලූනාගේ මූණ කියලා. සෝල් වලට ආපු ටේවුල් අගමැතිනි ගුසොරියොන්ව දකිනවා. එයාට මතක් වෙනවා එයාගෙන සර්ච් කරානි කියලා. අගමැති ගුසොරියොන් එන්නේ පෝසත් ගෑනු කට්ටියක් එක කෑම ගන්න. එක්කෙනෙක් නම් මෙතනින් නැගිටලා යනවා. මොකද ගුසොරියොන් තනතුරෙන් අයින් කරපු ඇමති එයාගේ ඥාතියෙක්ලු. ඊරිම් ෆොටෝ වල පෙන්නපු ප්‍රෙග්නට් ලේඩිත් එතන ඉන්නවා. එයා ගුසොරියොන්ට හින්ට් ගහනවා. දැන් නම් අවුරුදු 5කට අගමැති වෙනවට වඩා හැමදාම තනතුරේ ඉන්න පුළුවන් රජින වුණොත් හොඳයි කියලා. හැබැයි රජතුමා වයසක ගෑනු අයට කැමති වෙයිද දන්නේ නැහැ කියනවා. ඉතින් ගුසොරියොන් ප්‍රෙග්නට් ලේඩිව බය කරනවා. එයාගේ හස්බන්ඩ්ගේ බිස්නස්
දර්ශකෙ බදු ගෙවීම ගැන විමර්ශනයක් පටන් ගන්න දහලා. මේ අතරේ ටේවුල් සෝල් පොලිස් ස්ටේෂන් එකට ඇවිල්ලා. ඉස්සරහට එන ටීම් ලීඩර් පාක්වයි ඔෆිසර් මූන්ෂික්වයි දැකලා. එයා අහද්දී ආව අඳුරනවද? ෂින්ජේ ජන්මි දෙන්නත් ඉන්නවද කියලා. අර දින ටේවුල් අඳුරන්නේ නැහැ කියනවා. ඉතින් මේ ලෝකේ ඉන්න ෂින්ජේ පොලිස් ඔෆිසර් කෙනෙක් වෙලා නැහැ කියලා දැනගෙන ටේවුල් ෂින්ජේ පෝසත් කාලේ හිටිය ගෙවල් පැත්තට එනවා. එහෙනම් ෂින්ජේ මේ ලෝකෙදි බංකොලොත් වෙලා නැතුව ඇති කියලා. එයා පාර මාරු වෙනකොට අනික් පැත්තෙන් දැන් ෂින්ජේ පාර මාරු වෙනවා. හැබැයි දෙන්න ඉන්නේ සමාන්තර ලෝකවල. කොරියානු ජනරජයේ ඉන්න ෂින්ජේ එයා පෝසත් කාලේ හිටිය ගෙදර ඉස්සරහට එනවා. ඉතින් මේ පැත්තේ කඩේකට ගිය ෂින්ජේට සයිකියාට්‍රික් ඩොක්ටර් හම්බෙනවා. ඩොක්ටර් එදා තමයි දැනගන්නේ ෂින්ජේ පොලිස් ඔෆිසර් කෙනෙක් කියලා. එයා හිතලා තියෙන්නේ ෂින්ජේ මැරෙයි කියලා. ඩොක්ටර් හදි තාම නපුරු හීන පේනවාද කියලා බිබීදි උපදෙස් දෙන්න එපා කියන ෂින්ජේ ඩොක්ටර් එක බොනවා. ඒ අතරේ එයා ටේවුල් ගෙන් රිප්ලයි එකක් ආවද කියලාත් බලනවා. මේ අතරේ කොරියානු රාජධානී ඉන්න ටේවුල් එයාගේ ගෙදර තියෙන තැනට ගිහින් එයාගේ තාත්තා ගැනයි අම්මා ගැනයි අහනවා. ඒත් ඒ ගෙදර ගෑනු කෙනා කියන විදියට එහෙමයි ඉඳලා නැහැ. ආයෙත් බූසන් වලට යන ට්‍රේන් ස්ටේෂන් එකට එන ටේවුල්ට ටිකට් එක ගන්න සල්ලි මදි වෙනවා. ඉතින් එයා ගෙවන ෆෝන් එකකින් මාලිගාවට කෝල් කරලා රජතුමාට කතා කරන්න ඕනි කිව්වත් ගන්න සැරේට එහෙන් කෝල් එක කට් කරනවා. ඉතින් රජතුමාට පණිවිඩයක් එනවා මාලිගාවට 17 වතාවක් කෝල් කරලා ගෑනු කෙනෙක් රජතුමා ගැන අහලා තියෙනවා කියලා. ඒ ගෑනු කෙනාගේ නම ඩයනා කුමාරි කියලාලු කිව්වේ කියලා දැනගන්න රජතුමා ටේවුල් ඉන්නේ සෝල් ස්ටේෂන් එකේ කියලා දැනගෙන හෙලිකොප්ටර් එක සෝල් වලට හරවන්න කියනවා. ඊට පස්සේ හෙලිකොප්ටර් එකක් ටේවුල් ඉන්න තැන බිල්ඩින් එකේ නතර කරද්දී ටේවුල් ළඟ ඉන්න ජෝයන් දැකලා බය වෙනවා. ජෝයන් කියනවා රජුගේ නියෝගයක් ලැබුණලු ටේවුල්ගේ හිසගසා දානකල් එයා ළඟ නින්න කියලා. ටේවුල් අහදී හිසගසා දානවාද කියලා ජෝයන් කියනවා 1920 ඉඳන් එහෙම දෙයක් වෙලා නැහැ. දැන් නම් මෙහෙම වෙයි කියලා හිතනවලු. ඊට පස්සේ ජෝයන් ටේවුල් බිල්ඩින් එකක් ඉස්සරහට එක්ක යනවා. ආරක්ෂකයෝ ගොඩක් ඉස්සරහට දුවගෙන එනකොට බිල්ඩින් එක ඇතුළේ ඉඳන් ඊගොන් ටේවුල් ළඟට ඇවිත් එයාව හෙව්වා දහනවා. බූසන් වල ඉඳන් එච්චර දුරක් ආවේයි කියලා අහන ඊගොන් ටේවුල්ගේ අම්මගේ නම කියලා එයාව හොයාගත්තා දහනවා. එතකොටයි ටේවුල්ට තේරෙන්නේ ආරක්ෂක ජෝයන් එයාව ෆලෝ කරලා කියලා. සල්ලි දෙන්න තිබ්බනි කියනවා හැමතැනම හිටියන. ඊගොන් අහදි ටේවුල් කාවද හෙව්වේ කියලා. ටේවුල් කියනවා එයාගේ අම්මව කියලා. ජෝයන් සොබ් නාරි දෙන්නම මේ ලෝකෙත් ඉන්නවනම් අම්මත් ඉන්න පුළුවන්නේ කියලා. ඒ අම්මම නෙමේ වුණත් එයා හොඳින් ඉන්නව බලන්න ඕනේ වුණාලු. එයාට අම්ම ගැන මතකයක් තියෙන අවුරුදු 5 විතරලු. ඒත් ඉතින් මේ ලෝකෙදී ආව හම්බුනේ නෑ කියනවා. ඊගොන් අහදි ඒකද ට්‍රේන් ගැන හෙව්වේ කියලා. ටේවුල් තරහෙන් ජෝයන් දිහා බලනවා. ඊගොන් කියනවා ජෝයන් ඒක කිව්වේ නෑ. එයා ෆෝන් එකේ සර්ච් කරපුවා බැලුවා කියලා. ඊගොන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන හෙව්වේ ඇයි අහනවා. ජෝයන් අගමැතින් ගැන කියන්න යද්දි ඊගොන් අහනවා අගමැති ගුසොරියන් ගැනත් හොයලා තිබ්බනි කියලා. ටේවුල් කියන්නේ යාලා ආබාලතුම අගමැතිනි කියලා තිබ්බ හින්දා කුතුහලයට හෙව්වේ කියලා. ඊගොන් කියද්දි හැම සිකුරාදම අගමැතිනිව හම්බෙනවා කියලා. එතෙන්ට කාර්පේලියක් එනවා. ජෝයන් දැනුම් දෙනවා ඒ අගමැති ගුසොරියන් එන්නේ. එයා දැනගන්න ඇති කියලා ඊගොන් සෝල් වලට ආවා කියලා. අගමැති ගුසොරියන් යාලා ඉස්සරහට ඇවිත් කියනවා නොහිතපු වෙලාවක නොහිතපු තැනකදී නොහිතපු කෙනෙක් එක්ක ඔබව හමු වුණේ කියලා. එයා ටේවුල්ට අතටත දීලා මම කොරියානු රාජධානී අගමැතිනි කියලා හඳුන්වලා දෙනවා. ඒ විදිහට ද කිං එටර්නල් මොනාක් ඩ්‍රාමා එකේ 5 එපිසෝඩ් එක අවසන් වෙනවා. අගමැතිනි ටේවුල් ගැන ඇත්ත දැනගනීද? ටේවුල්ට ආයේ එයාගේ ලෝකෙට යන්න ලැබෙයිද? ඊරිම් සැලසුම් කරන්නේ මොකක්ද? එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙමු.